මිනිස්සුන්ට බනින්න ගත්තම ඔයා බනින්නේ මාත් ඒ ඔඩියෝ අහලා තියෙනවා ඒ තරම් අසබ්බ විදිහට බනින්නේ ඒ ගුරුවරයා කියන දේට වටිනාකමක් දෙන්නේ නැති තැනටනේ මේ ළමයිගේ දුක ගැනවා හැම තැනම කියනවා ඔයා මේ දුක කියන දේ ඒක පොඩි මාකටිං පොයින්ට් එකක් කරගෙනද මේ ගමන යන්න හදන්නේ යුද්ධයට යද්දි පිරිත් පැන අරන් ගිහලා හරියන්නේ නැහනේ පන්සලට යද්දි තුවක් කරන් ගිහලා හරියන්නේ නැහැ ආශාවරී සංගීත කණ්ඩායම කඩන්න යම් යම් මගේ ප්ලෑන් තියෙනවා කියලා වට හිතෙනවද එතකොට මේ ළමයි ඉගෙන ගන්න ළමයි දැන් ෂෝ කරනවා නිදි මරනවා පාන්දර 2 3 4 ගෙදර එනකොට කොහොමද ඊට පස්සේ ඉස්කෝලේ යන්නේ ඔයාගේ සංගීත කණ්ඩායමේ වට මේ සුද්ධිනේ එළියට විසෙන්නේ ඔව් ඒක ලොකු ආන්දෝලනාත්මක කතාවක් එක තමයි ඒ සිදුවීම සිද්ධ වෙන්නේ මොකක්ද ඇත්තට මොනේ ෂා රොන්ග් ටර්න් අයිබෝවන් හැමෝටම අද ෂායිෆිම් රොන්ග් ටර්න් සෙග්මන්ට් එක ආශාවරී සංගීත කණ්ඩායම පැත්තර හැරෙන්න හදන්නේ ආශාවරී නායක නාලක ජයලත් තමයි අද අපි මේ කතා බහට එකතු වෙන්නේ නාලක ජයලත් අයිබෝවන් අයිබෝවන් රයිට් අද අපේ රොන් ටර්න් සෙග්මන්ට් එක අපි මේ කතා බහ යන විදිය ගැන මම දැනුවා දැනුවත් ටෙක්ස් අර ගතියක් එක තමයි වැඩි දුවන්නේ ඔව් මම දැනුවත් ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ රයිට් හරි නාලක මම කැමති දැනගන්න දැන් ආශාවරී සංගීත කණ්ඩායම රටම ඒ වගේම තමයි විශේෂම විදේශවලට වලපව සෑහෙන පැසසුම් ලැබුණු සංගීත කණ්ඩායමක් හැමෝගෙම ආදරය ඉහළින්ම ලියවුණු සංගීත කණ්ඩායමක් ඉතින් අපේ මේ පුංචි පැටවුට අපේ ආදරණීය පොඩි ළමයි නේ මෙයාට ගමනක් යන්න ලස්සන පාරක් හදලා දීලා තියෙනවා ආශාවරී බෑන්ඩ් එක තුලින් කැමති දැනගන්න කොහොමද මේ ආශාවරී හැදෙන්නේ කොච්චර කාලයක්ද ආශාවරී හැදිලා ආශාවර නිර්මාණය වෙන්නේ කොරෝනා කාලෙත් එක්ක මුළු ලෝකයක් පස්සර යද්දි ලෝකෙ ඉස්සරහට ගියා නම් ඒ ආශාවරි විතරයි ඒ කොරෝනා කාලේ දිහිච්ච ඒ සංකල්පය තමයි අද ඉස්සරහට වෙලාදී හරි දැන් කොහොමද ආශාවරි නම හැදෙන්නේ කවුද නම දැම්මේ කොරෝනා දවස් ටිකේ වෙන්නේ කාලෙ වෙද්දි ඔක්කොමලා ගෙවල් වල හිටියේ ඔව් මම හිතනවා කෙටි කාලෙ දේවල් කරේ සමානක එළවලු වැදුවා සමානක යන්නේ යැපති කරා එදි මයි ගියාවට හිටපු මගේ යාළුවන්ගේ දරුවෝ ටිකක් එක්කම පටන් ගත්තා. එතකොට ඊට පස්සේ මම නම දාගන්න ආශාවරි කියලා මොකද අස්සන් රාගයක් තියෙනවා සංගීත ආශාවරි කියලා. ඒක අපේ කැම්පස් එකේ නිමේෂා දරුවෝ තමයි එනම යෝජනා කරන්නේ මම ඒක ඊට පස්සේ ස්ථිර කරලා වැඩි ආරම්භ කරනවා. දැන් මේ ආශාවරි දැන් මේ රට වටේම හැමතැනම ෂෝනේ. හැමදාම හැමතැනම රට වටේම යනවා. දැන් මේක ෂෝරට ගියම සල්ලි හම්බ වෙනවද? ඔව් සල්ලි හම්බ වෙනවා. ඒ කියන්නේ ඒක වෘත්තීය මට්ටමින් යන වැඩක් ඒක. ඔව් වෘත්තීය මට්ට යනවා. දැන් මම ප්‍රශ්න අහන්න හේතුකුත් ඇතිනේ. නිකන් අහන්නේ නැහැ ප්‍රශ්නේ. ඉස්සල ඔලි තියා ගන්න ඕනේ මේක ඇවිල්ලා මේ ඉන්නේ ස්කෝල් ළමයි. ෆුල් ටයිම් මියුසික් කරන ළමයි නේ. ඔව්. එතකොට ඒ අතරේ තමයි අධ්‍යාපනය ඊට පස්සේ යාලගේ සිරු දෙත් එක්කම යද්දි ඒක වර්ණාගම දිලා තියෙනවා. දැන් ළමයි මේ වගේ වෘත්තීය මට්ටමේගේ වැඩකට සම්බන්ධ කරගන්න එක ඒක ඔයාලට ප්‍රශ්නයක් නැද්ද අතරම? ඔව් ඒක මට ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් කියලා තියෙන එළියට මට ප්‍රශ්නයක් නෑ ඒ නිසා මම ගොඩාක් අහ ප්‍රශ්නයක් ඒක වෘත්තීය මට්ටමින් කරගන්න නැතුව මම අහන්න තියෙන්නේ මේ දැන් වාද මේකත් මේ සිද්ධියත් කරනවනේ මගර මුදල් යනව නෝන දෙයකට ඉන්න මට මුදල් අවශ්‍ය වෙනවා ඒ කියන්නේ මේ සිද්ධිය කිවි දැන් අප කියන්නකො දැන් ඔයාගේ මේ අපි කිව් මේ වැඩසටහන ප්‍රෝග්‍රෑම් එක කරගන්න කි මේ කරන්ට් එක වෙනවා ඔව් හරි ඒ නිසා සිළු දෙයට මුදල් මේ මුල් වෙන සමාජයේ ඒ ඉන්න ගෑල් ළමයි 10 දෙනෙක් එතන ඉන්නේ ඒතල ඒගොල්ලෝන්ගේ සිළු දෙයට මුදල් ප්‍රය වෙනවා අනික බස් එකේ නිකන් යන්නේ වතුර දාන්න බැහැ නේ තෙල් දාන්න බැහැ මිනිස්සු අහන්න පුළුවන් ප්‍රශ්න අහන මුදල් ගන්නවද කියලා මං ගැන මාතේ ඇවිල්ලා බලන්න ඕනේ. එක්කෝ කියන ගැන විදම දෙන්න ඕනේ. එතකොට මම මේ නිකන් කරනවා. රයිට්. ඒ කියන්නේ ඔයා කියන්නේ වෘත්තීය මට්ටමේ යන්නේ වේදමක් වෙනවා වේදම පියව ගන්න මොකක් හරි පාත් එකක් තියෙනවා. තියෙනවා. අනික මේ ළමයින්ගේ පොසිටිව ගත්තම දුප්පත් ළමයි ඉන්නේ. ඔය අහන කිසිම කෙනෙක් මම කිහිප දෙනෙක් තමයි ළමයින්ගේ ගෙවල් දොරවල් දැකලා තියෙන්නේ.
මගේ වාර්තේම. ඔව්. අපි දැක්කර දැකලා නැහැ ඒක පස්සේම දැකලා නැහැ. හරි. දැන් එතකොට දැන් ගොඩක් තැනක මම දැකලා තියෙන දේ තමයි මේ මේ ළමයිගේ දුක ගැනවා හැම තැනම කියනවා. ඔයා මේ දුක කියන දේ ඒක පොඩි මාකටිං පොයින්ට් එකක් කරගෙනද මේ ගමන යන්න හදන්නේ? ඔය එක දුක මාකට් කරනවා කියනත් එලිගෙන් ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට දුක මාකට් කරන්න ඕනේ මං කියන්නේ එක්කම පසුපස ඇවිල්ලා බලන්න ඕන. නැත්තම් මේ දරුවන් ගෙවලගෙන බලන්න ඕන. එතකොට ඒගොල්ලොන්ගේ තුඹ දුප්පත්කම ඒගොල්ලෝ අහිංසකමත් එක්ක ගොඩනගද්දී සමාහයට අපි හදවතින් කතා කරද්දී ඒක තව කෙනෙකුට දුකක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඇත්ත තත්ත්වය ඔයයි. එහෙනම් අපි ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. ඔයා කිව්වා කොරෝනා කාලේ තමයි වැඩේ පටන් ගත්තේ කියලා කිව්වා. ඔයා ගුරුවරයෙක්. ඔයා සංගීත ගුරුවරයෙක්ද? නෑ මම සිංහල උගන්වන්නේ. සිංහල? සිංහල ගුරුවරයෙක් කොහොමද සංගීත උගන්වන්නේ? සබාදාන සමාර්ධවල දෙද්දී මම හිතනවා හොඳ මිනිස්සුන් හොඳ දේවල් ගොඩක් දෙනවා. අහහ ඒ නිසා ඒක එක අවස්ථාවක් තමයි සිංහලත් එක්ක දෙන සංගීතය. එහෙනම් මම ඕලෙල් දක්වා සංගීත කරා. ඒක ප්‍රතිපල කියලා මේ දරුවෝට ඉන්සුමානේ වෙන්නේ. හරි. ගුරුවරේ සබාදාන වෙන අවස්ථාව. හොඳයි සතුටුයි. අපි සුබපතනවා හැමෝටම පිහිටන්නේ නැති දෙයක් ඔයාලට පිහිටලා තියෙනවා. ඒ පිහිටීම තුළින් ළමයගේ අනාගතයට ලොකු දෙයක් කරනවා. හරි. මේ හැමදේම මැද්දෙන් සාමාන්‍ය ගුරුවරුන් අපි බොහොම භක්තියෙන් කතා කරන්නේ. හැබැයි සමහර වෙලාවට ඔයාගේ තියෙන යම් යම් ක්‍රියාකලාපයන් නිසා අපිට භක්තිය ගුරුවරයා ගැන තියෙන භක්තිය සමහර වෙලාවට නැති වෙන තැනටම වැඩ කරලා තියෙනවා. මිනිස්සුන්ට බනින්න ගත්තම ඔයා බනින්නේ මාත් ඒ ඔඩියෝ අහලා දෙනවා. ඒ තරම් අසබ්බ විදිහට බනින්නේ. ඔය ඒ ගුරුවරයා කියන දේට වටිනාකමක් දෙන්නේ නැති තැනටනේ. හරි උත්තර දෙන්න. පළවෙනි එක මම බනින විදිහට තීරණය කරන්න එපා. නෑ අහන්න පුළුවන්. ඒකද එක තමයි මමමද බනින්නේ. නාලකමද බනින්නේ කියන එක. දෙවෙනි කාරණේ බැන්නයි කියන්නේ අපි. ඒ කියන්නේ ඔයා වගේ වෙන කෙනෙක් බනිනවා වගේ ඔයා වගේ වෙන කෙනෙක් ඉන්නවා කියලා දුවා කියන්නේ. නෑ මං කටන්න මමත් කතා කරන්න හතරින් පහකින් ඕන. එහෙම ගැටලුවන්නේ. නමුත් අපි කියන බැන්න කියන්නේ. එතකොට දැන් ඔයා අහලා තියෙන එක පැත්ත එනවා. ඕකේ අනිත් පැත්තත් අහන්න බෑනේ. ඇයි මං බයින්නේ? නැත්තම් දැන් මං ඔයාට බයින්නේ. නමුත් ඔයා සමහරට මේ මගේ බයිට විතරක් ගන්න පුළුවන්. එහෙනම් මේ දෙපැත්තම බැනගත්තොත් දැන් මම සමහරට ඔය බැන්නත් හොඳ වැඩි කියන්න පුළුවන්. තමන්ගේ කියන්නේ අපි ඔක්කොම මිනිස්සු පුතක් ගැන මිනිස්සු කොහමත් පොඩි දෙයක් කියන්නේ මම හදාගත්ත කියන කඩය මම කඩේ හදා ජීවත් වෙනවා මම කඩෙන් මගේ අම්මා තාත්තා යැපෙනවා මගේ ගෑනු දරුවෝ යැපෙනවා එතකොට මගේ හැම හදාගෙන කඩේ ඔයා ගිනි තියෙනවා මං දන්න ඔයාම ගිනි තිබ්බ කියලා මම හොදාකරු දන්නවා එක්කද කියන එතකොට මොකද කරන්නේ ඔයාම කියන මං අහන්නේ මං හදාගත්ත විනාශ කරද්දි මං දන්නවා ඔයා තා විනාශ කරන්න කියලා. ඒතර මම මොකද කරන්න කියලා තීරණයේදී මොන් නොසේ. එන හැම කෙනාම කන බත තමයි මාත් කරන්නේ. එන වෘතිය නෙවෙයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. මං හදාගත්ත විනාශය සහ මමත් හදවත දෙන මොන්සේ. එන සමහර තැන්වල එන තමයි. සමහර මම හොඳ වෙන්න පුළුවන් මේ ගණිත පැත්ත අහුව. ඊට පස්සේ නාල කොහොඳයි ඇත්තටම හොඳ වැඩි කියලා. හතන් කරා. ඒ කියන්නේ වාට සෑහෙන විරුද්ධවාදීන් ඉන්නවා. වටපුරාම ඉන්නවා. වටපුරාම. ඒ අය බනින නිසා, ඒ අය ක්‍රියාකලාපයන් නිසා ඔයාව ඔයාට වා කියන වචන කන්ට්‍රෝල් නැහැ. දැන් මෙහෙමනේ. යුද්ධයට යද්දි පිරිත් පැන අරන් ගිහලා හරියන්නේ නැහැ නේ. පන්සලට යද්දි තුවක් කරන් ගිහලා හරියන්නේ නැහැ. පැහැදිලි. ඒ කියන්නේ ලොකු විදියට වාගේ හිත රිදවීම සිද්ධ වෙලා තියෙනවා. ඒ රිදීම වැඩි තරමට තමයි කටෙන් වචන සැර විදියට පිට වෙන්නේ. මේ ගම්බාර පිට වෙන අවස්ථාවේ තියි. මං ගාව ඒ රෙකෝඩින් කියලා ෆේස්බුක් දෙන්න මගේ නැහැනේ. නැත්තම් ඒව දාගන්න තිබ්බනම් මෙහෙම මේ ප්‍රශ්නේ අහන්නේ. හරි නාලක. ආශාවරී සංගීත කණ්ඩායම කඩන්න යම් යම් මගේ ප්ලෑන් තියෙනවා කියලා ඔයාලට හිතෙනවද? ඔව් ප්ලෑන් තියෙනවා. මං එක හොඳටම දන්නවා. ඒ කියන්නේ ලංකාවේ අනිත් සංගීත කණ්ඩායම්ද? ලංකාවේ සංගීත කණ්ඩායම් පැහැදිලිව මේ බෑන්ඩ් එක ගැටලුවක් කරලා දෙනාලා. බොහෝ සංගීත කණ්ඩායම්වල. ඒත් ඒ හින්දා ඒගොල්ලෝ එහෙම සැසමක් තියෙනවා. සැසම වල සමහරක් ඇහු වුණා. ඒ මේ ඔය ඔයනවාගේ දන්නේ නැතිනේ. සමහරක් ඇයගේ ලනු කෑවා. ඒක හැබැයි ඒ අය කියන්නේ කවුද? ඒක බලා ගන්න පුළුවන් නේ. ඔය
තේනවනේ දිට ළම වේදින කර්ම කියලා අහලා තේනවනේ බුද්ධාගම. ඒ කර්මේ පරිසන්දන බෑන ඕන තරම් එළියදී වනේ කැඩෙනවා යනවා ආය හොයනවා ආය හදනවා. ඔය අද ජීත් එහෙම ඊපදත් එහෙම ඉස්සරහටත් එහෙම බෑන් තියෙනවා. දැන් වා හිම කියද්දී ලංකාවේ ඉතින් සංගීත කණ්ඩායම් බහුතරයක් කැඩෙනවා එහාට යනවා මෙහාට එනවා ඊයේ පිරිද්ද කියලා තේම කියනවා. එතකොට මේ කාටද ඔය මේ ඇඟිල්ල දික් කරන්නේ? දැන් ඔය ප්‍රශ්නට ගැහුවා වගේම මේ බලන අයත් මං හිතවත් වාගේදත් දන්න මොකද හිතන විදියට මේක තමයි කතන්දරේ ඇත්ත කතාව වෙන්නේ. බෑන්ඩ් බොහොමයක් මාත් ගරු ගන්න බෑන්ඩ් එකක් දෙක මොකද අපි එකක් දෙකක් නේ ඔව් එකක් දෙකක් හරි ඒක දෙක කියන්න බෑ. මේක මම කියන්නේ නැති එක මගේ තියෙන මගේ ක්වලිටි මම කියන්නේ මෙතන දන්නවා. හරි අපි බලමු අහගෙන ඉන්න කට්ටිය බලාගෙන ඉන්න කට්ටිය මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද්ද වෙන්නේ කියලා තමන්ට දැනන දේ කියන්න පුළුවන්. හරි දැන් ඔයාගේ බෑන්ඩ් එක හදන්න වෙන කට්ටිය ට්‍රයි කරනවා කියලා ඔයා කියනවා මෑත කාලේ එකක් දෙකක්. ඔව් හරි ඔයා වෙන බෑන්ඩ් හදන්න ඔයා ට්‍රයි කරන්නේ මං ගාව නෑවා. මම මේ වැඩ කරමල්සෙන් නෙවෙයි මම මේක හදාගත්තේ මම නිර්මාණයන්නේ. එතකොට මේක ඇවිල්ලා බ්‍රෑන්ඩ් එක ආශාවරි කියන එක අපි මම හැදුවට පස්සේ තමයි ඔය ලංකාවේ තියෙන ඕනම ගෑල් නොය බෑන්ඩ් එකක් පාර හදා ලේට ආවේ. කියන්නේ ඒක ඕන බෑන්ඩ් එකක් දාන්න අපිට කොච්චර ආශාවර කියලා මල ගැහුවා. ඔය අපි පිටිපස්සේ කියන්නේ ලංකාවේ තියෙන විශේෂම කාන්තා බෑන්ඩ් මේකේ පාත්තයක් තිබ්බේ නැහැ මේකේ එලිටන විදියක් තිබ්බේ නැහැ. මම CID ගියා පොලිසිය ගියා පාර්ලිමේන්තු ගියා යන්න උරද හැමතැනම කියලා පාර හදලා දෙනවා. දැන් තියෙන පෙමී ළඟතර එන්න දී. හරි ඔයාගේ සංගීත කණ්ඩායමේ ඔයාට මේ සුද්ධිනේ එළියට විසුවෙන්නේ. ඔව් ඒක ලොකු ආන්දෝලනාත්මක කතාවක් එක තමයි ඒ සිදුවීම සිද්ධ වෙන්නේ. මොකක්ද ඇත්තටම මොනේ? මම කතාවක් කියලා තියෙනවා. මම සුද්ධිය ලිව්වේ නෑ. මම සුද්ධිය අයින් කරෙත් නෑ. එතකොට ඒක එයාලගේ දෙමාපියෝ ගත්ත තීරණයක්. හැබැයි දැන් රටම ලෝකෙම දන්නවා පසුතැවීම ඇති එතන. ඒකට හේතුව මේ අර අහුවි ප්‍රශ්නය එක දෙක එක දිගට ගලා යද්දි බැරි ඉරිසියාකාරත්වයේ මේකෙ තියෙන කුහකත් වේඩ ආපුවහම විනාශ කරන දෙන මූලක එතන අහුවෙලා එතෙන්ද ඒ විනාශ කරන පුංචි දරුවෙක්. ඒක ඒ අතුලාන්තයේ ප්‍රශ්නේ මේ පවුල වුණත් දුන්නේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒක වෙන දෙයක්. නමුත් මං හිතනවා සුද්ධියේ ප්‍රශ්නේදී ඒකට යාලේ වැඩි හිටියෝ අපේ භාෂාවෙන් කෑවලම් දෙමපිය. අර හිතුවා ඊට පස්සේ මේක හරි. ඒක නයා කතාව තමයි කියන්න තියෙන්නේ. හරි. නයනට වන්න තනියෙන් නයනටදී නයාට නයන සිද්ධ වුණා. පැහැදිලි. අන්තිමේදී තමන් හිතුවා එල්ලි කියලා තමන් තනියම නඩන්න පුළුවන් කියලා. බැලුවා මූට බිත්තර හම්බෙන්නේ මට බිත්තර කිඩි 3යි. සල්ලි ඔක්කොම හම්බෙන්නේ කෝදානියට. ඒ නිසා මම තනියෙන් නටන්න ඕනේ. ඒතකොට ඔක්කොම මට කියලා මේක හදන්න තියෙන්නේ මෙහෙම. හරි. මෙහෙ මේ වගේ සිද්ධි සිද්ධ වෙන්නේ ඔයා ළමයින්ට හරියට සලකන්නේ නැති නිසාද? හම්බෙන සල්ලි ළමයි ඉතුරු කරලා දෙන්නේ නැද්ද? මොකද්ද කතාව? නෑ ඒකනේ. දැන් අතන දරුවෝ ඉන්නවා 10 දෙනෙක්. එයාල දෙමාපියොත් ඉන්නවා. දැන් ඔය කියන සුද්ධිගේ අක්කයි නංගි දෙන්නම මම බෑන්න කියන්නේ. මොනවද එතකොට දරුවෝ 10 දෙනෙකුයි දෙමාපිය විශ්වකන් 30. ඒ මිස මන්ද බුද්ධිග නේ. ඒ මිස මේක පේනවා. ඒගොල්ලෝ වැඩියෙන් මාදර ගන්නේ මට ඒ දරුවෝ. අනික පුංචි දරුවෝ. අපි දන්නා කෙනෙක් ආදරේක ආදරේ තියෙන තැනට එන්නේ ගෞරවයෙන් තියෙන තැනට එන්නේ ඔය කියන කොච්චර මං හොඳ නැහැ කියනවා නම් ඉස්සරලාම යන්න ඕනේ මේ කියන ළමයිට. මේ පුංචි බුරු කියන්නේ ඉස්කෝලේ 6 7 8 ඉන්නේ. එතකොට ඒ කියන්නේ ඉතින් ඔච්චර මම නරකද මම බයිනවද මම මෙහෙම කරනව සලකන්නේ නැද්ද? ඒක ඒගොල්ලෝ දන්නේ. එහෙනම් එක්කෙනෙක් දෙන්නේ කියන්න බෑ තව. එහෙනම් මං හිතනවා මේ කතා ඔක්කොම කතන්දර විතරයි. හරි. හම්බෙන සල්ලි වලට මොකද කරන්නේ? ෂෝ වලින්. හම්බෙන සල්ලි වලට. ඔයාගෙන් පස්සට ගහන්න වෙන්නේ. මං කියන මේක බලන් ඉන්න හැටි කියලා එන්න. මැදිරියට ඇවිල්ලා බලන්න ඒ සල්ලි වලට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ දරුවෝ දරුවෝගේ සමාහයට අනිත් අරිදව් එක්ක එයාලා ගෙවල් හැදිලා කියන්නේ. එයාලට අතේක රත්තරන් තියෙනවා. ඒගොල්ලෝ ලස්සන ඇඳුම් පැළඳුම් තියෙනවා. ඒගොල්ලෝ ලස්සනට ඉස්කෝලේ යන පුළුවන් වෙලා තියෙනවා. ඒ ඇත්තට මැදිරි දුප්පත් අපිත් එහෙම තමයි.
නමුත් අපේ මං හිතනවා අපේ ඉස්කෝලේ ඉන්න අතරේ සැපම විදිහ ළමයි 10 දෙනා තමයි ළමයි 10 දෙනා. ලංකාවේ මං ඉස්සර කරා. මොකද ඔය වයසට අපිට තිබ්බ දේවල් මතකද? එතකොට ඒ වයසෙන් අවුරුදු 12 13 14 වෙද්දී ඒගොල්ලොන්ට හම් වෙන මුදල ඒගොල්ලෝ ඒවන් ජීවත් වෙන විදිය දුප්පත්කම නැති කරගන්න විදිය මමයි දන්නේ. Right. එතකොට මේ ළමයි ඉගෙන ගන්න ළමයි ෂෝ කරනවා නිදි මරනවා පාන්දර 2 3 4 ගෙදර එනකොට කොහොමද ඊට පස්සේ ඉස්කෝලේ යන්නේ අපේ ගොමේ ඉස්කෝලේ ඇත්තම ඉස්සුදන් දෙන මගේ විද්‍යාපතන ගුරුවරුන්ට ඔක්කොම ඉස්කෝලේ තුන ගින් මං හිතනවා පැමිණේ වැඩිම දින අපේ ඉස්කෝලේ වැඩිම දින තියෙන මගේ ගුරුවරුන් දෙන වැඩිම දින ළමයින්ගේ සහ ලකුණු වැඩිින් දිනේ නැහැ මම කියන්නේ එන්න ඇවිල්ලා බලන්න ඕක දැන් අහනවා ඉත ඔක්කොම අහනවානේ අහනවානේ මම වෙනවා කියලා හිතනවානේ එහෙම එහෙම හිතලා තමයි ඉත පස්සට ටික අහන්නේ හදන්නේ එන්න ගවිලා බලන්න ඔයාලා ප්‍රගති වර්තාව පන්ති පළවෙනියා කවුද දෙවෙනියා කවුද ශිෂ්‍යත් පාස් කවුද මේක මොකද දන්නේ තමයි රයි ඒ නිසා මං ඉත ඉස්සරලා දිනන මොහොද S2 ගෙන් පේන්නේ ටික ඇවිල්ලා නොපෙන දේ බොයි මම පටු අදහ තමයි මේ ප්‍රශ්න අහන්නේ Right, එනං අද අපේ ෂාය් ෆිම් රවුන්ඩ් ටර්න් එක තුලේ ලස්සන කතා බහක් ඔන්න නාලකට කෙලින්ම ප්‍රශ්න ආවා මම දන්නේ මේ විදියට ඍජුවම මාධ්‍යයක් ඉස්සරහා දැඩි ඍජු ප්‍රශ්න ගණනාවකට උත්තර දෙන්න අවස්ථාව ලැබුණා නාලක ජයලත් අපි ඔයාලට සුබ පතනවා තව තවත් ඔයාගේ ගමන ලස්සන කරගන්න ශක්තිමත් කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ පොඩි ළමයිගේ හීන වලට ඔයා දුන්න පණ අපි ඔයාලට සුබ පතනවා ජය වෙන්න ඕන දිගටම ওই විදිහට ගමන යන්න සෝදනවා නාලක ජයලත් මොකද කියන්නේ අවසානයේදී අවසාන විනාඩියේදී අවසාන විනාඩියේ ස්තුතියි මොකද මේ ගමන යන්න මෙතන අවස්ථාවක් වුණා ඒකට බොහොම ස්තුතියි මෙතන කිව්වේ ෂායිෆුම් සින්දු ගාමරේ සින්දු ගාමරේ ඒ තමයි අපි හැරමු ලක්ෂයක් වුණා ඒකට මම ස්තුතිවන්ත වෙනවා අද ඊතන මේ මේ ප්‍රශ්න ටිකක් කෙලින්ම අහගෙන මොකද ප්‍රශ්න වලත් තිබ්බ ඒ උත්තර ටිකක් ලැබෙන්න දෙන එක ඉස්සර කරනවා එහෙනම් මේ එකල පිම්බිය භූමිය සංගීතය රෝන් ටර්න් සෙග්මන්ට් එක මේ විදියට ආශාවරී නායක නාලක ජයලත්ගේ පැත්තට හැරවුණා ලබන සතියේ හැරවෙන්නේ මොන පැත්තටද බලාගෙන ඉන්න ජය වේවා